ඔබත් මමත් අදහන ස්වාමින් වහන්සේ වලාකුල තුල හැංගිලා ඉන දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි ඔබත් මමත් අදහන ස්වාමින් වහන්සේ අපගේ හද කැස්ම හඳුනන අපේ දුක වේදනාවට සවන් දෙන අපේ ජීවිතයට ළඟ දෙවියන් වහන්සේ කෙනෙක් මෙන්න මෙයයි ඊශ්‍රායෙල් ජනතාවගේ අත්දැකීම ඊශ්‍රායෙල් ජනතාව අත්දැක්ක දෙවියන් වහන්සේ කියන්නේ මහා කරුණාවෙන් මහා දයානුකම්පාවෙන් පිරිච්ච විශ්වාසවන්ත දෙවිදානන් කෙනෙක් විදියටයි අනේකයි බයිබලයේ කතුවරයන් දෙවියන් වහන්සේ ගැන ලියන්නට පටන් ගද්දී ඔවුන් ඔවුන්ගේ ජීවිතවලට හැරිලා බැලුවා කොහොමද ඔවුන් දෙවියන් වහන්සේව ඔවුන්ගේ ජීවිත තුල අත්දැක්කේ කියලා. ඒ අත්දැකීම තුල ඔවුන් ජීවත් වෙන්නට පටන් ගත්තා. එතකොට ඔවුන් දැක්කා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතය තුල කරපු දේවල්. ඔවුන් අත්දැක්කා සැබෑ ලෙස දේව දයානුකම්පාව දෙවියන්ගේ විශ්වාසවන්තකම දෙවියන්ගේ කරුණාව අපි දන්නවා පුරාණ කිවිසුමේ කොහොමද දෙවියන් වහන්සේගේ කරුණාව දයාව ඊශ්‍රායෙල් ජනතාව අත්දැක්කේ කියලා. ඔවුන් ඊජිප්තු දේශයේ පීඩා විඳිද්දී ඔවුන්ගේ මොර ගැසීමට ස්වාමින් වහන්සේ සවන් දුන්නා. ඊට පස්සේ ඔවුන්ව බේරගත්ත ඒ ඔවුන්ට ගැලවීම ලබා දුන්නා. ඉන්පසුව ඔවුන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවත් සමග පාළු කරේ ගමන් කරා. ඔවුන්ට අවුව වැටෙද්දී වලාකුලක් මාර්ගෙන් ඔවුන්ට සෙවන දුන්නා. ඔවුන් අඳුරේ ගමන් කරද්දී ගිනි තැඹක් වගේ ඔවුන්ගේ ගමන ආලෝකමත් කරා. ඔවුන්ට කන්න නැතුව කුසගිනෙන් ජීවත් වෙද්දී ස්වාමින් වහන්සේ ඔවුන්ට මන්නා ලබා දුන්නා කෑම. ඔවුන් පිපාසව ජීවත් වෙද්දී ඔවුන් වහන්සේ ඔවුන්ට වතුර ලබා දුන්නා. ඊශ්‍රායෙල් ජනතාව දෙවියන්ගේ දයානුකම්පාව අත්දැක්කත් ඔවුන්ගේ ජීවිතය තුළ සමහරක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔවුන්ට කැමති කැමති මාර්ගවල යන්න පටන් ගත්තා. ඒ දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? මවක් තම දරුවා අමතක කළත් මම නුඹ කිසිදා අමතක නොකරමි. මෙන්න මෙයයි ඔවුන්ගේ ජීවිත තුළ ඔවුන් අත්දැකපු දෙවියන් වහන්සේ. මෙන්න මෙයයි ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේ ගැන ඔවුන්ගේ තිබ්බ අත්දැකීම. දේව දයානුකම්පාව, විශ්වාසවන්තකම, මහා කරුණාවෙන් පිරුණු දෙවිදානන් කෙනෙක් විදියටයි ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේව අත්දැක්කේ. ඉතින් ජේසු මෙන්න මේ ලෝකෙට ආවට පස්සේ මේ දයානුකම්පාව ලෝකය තුළ මාංශගත වෙනවා. අපිට හිතා ගන්න බැරි විදියට දෙවියන් වහන්සේගේ දයානුකම්පාව අපේ ජීවිතයට ලං වෙනවා. අපි සුවිශේෂ දියා හැරලා බලද්දී අපි දකිනවා කොහොමද ජේසු මිනිස්සුන්ගේ දුක දකිත්තේ, වේදනාව දකිත්තේ, උන්වහන්සේගේ හදවත උණු වෙනවා. ඒකයි මිනිස්සු උන්වහන්සේ ලුහු බැඳගෙන ඉන්නේ. ඔබ ගේරියද සවන් දුන්නා කොහොමද ජේසු ගෝලයන්ව ධර්මදූත සේවාවේ යැව්වේ කියලා. අද ඔබ සවන් දුන්නා කොහොමද ගෝලයන් ඒ ධර්මදූත සේවාව කරලා ජේසුව හම්බ වෙන්න ආවේ. ඔවුන් මහත් සතුටෙන් ආවේ. සුවිශේෂයේ කියනවා ඔවුන්ට කන්නවත් වෙලාවක් තිබුණ නැහැ කියලා. දැන් ජේසු දයාවෙන් පිරිච්ච සමිදානන් කෙනෙක් ගෝලයන්ට කියනවා අපි එහෙනම් විවේකයක් ගමු කියලා. ඉතින් ඔවුන් පාළු තැනකට යනවා. මේ පාළු තැනකට යද්දී මිනිස්සු ගොඩක් එතනට ඇවිල්ලා හැම නුවරකින් මේ මිනිස්සු දැක්කම ජේසුගේ හදවත උණු වෙනවා. දයානුකම්පාවෙන් පිරෙනවා. ජේසු ඔවුන්ට උගන්වන්නට පටන් ගන්නවා. ඉන්පසුව ඔබ ඊළඟ ඉරිදාහන සුවිශේෂය 5000කට ජේසු කෑම දෙනවා. බයිබලයේ පුරාවටම අපිට දෙවියන් වහන්සේව හමුවන්නේ දයානුකම්පාවෙන් පිරිච්ච දෙවිඳානන් කෙනෙක් විදියටයි. හරියට අම්මා කෙනෙකුයි දරුවෙකුයි තිය අතර තියෙන සම්බන්ධතාවය වගේ. දරුවෙක් අඬද්දී අම්මා කෙනෙක්ගේ හද උණු වෙනවා වගේ
උන්වහන්සේ අපගේ ප්‍රශ්න දකිද්දී අපි ප්‍රශ්න තුලින් වැටගද්දී උන්වහන්සේගේ උන්වහන්සේට දැනෙනවා උන්වහන්සේ අපේ හදවත් තුලට කතා කරනවා මෙන්න මෙවැනි දෙවිඳානම් කෙනෙක්ගේ මංගල්‍යයක් තමයි අපි සමරන්නේ දිව්‍ය ගැලුම් කරුවාණන්ගේ මංගල්‍ය අද අපේ නිකායට විශේෂ දවසක් ඔබ දන්නවා අපේ නිකායේ නම දිව්‍ය ගැලුම් කරුවාණන්ගේ නිකායයි අපි නිකායක් විදිහට උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ දයාව මිනිස්සුන් වෙතට ගෙන යන්නටයි ඒකයි සුද්ධ අල්ෆොන්සස් මුනිතුමා කරේ ඔහු ධර්ම දූත සේවාවේ ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා ඉන්න හිටිය වෙලාවක ඔහු හිතන ඔහුගේ ජීවිතයේ විවේකයක් ගන්න කියලා ස්කාලා නුවරට යනවා මොකද වෙන්නේ අල්ෆොන්සස් මුනිතුමා දකිනවා ඒ පලාතේ ඉන්න දුප්පත් දිනිඳු ගොපල්ලන් කොහොමද දුක් විඳින්නේ කියලා ඊට පස්සේ අල්ෆොන්සස් මුනිතුමා විවේකය ගන්න නැතුව මේ දිලින්දු ජනතාවට උදව් කරනවා මා ප්‍රියතර සහෝදර සහෝදරියනි ඔබ දෙවියන් වහන්සේගේ දයාව සැබෑ ලෙස අත්දකින්නට අවශ්‍යයි ඔබේ ජීවිතය තුළ ඒ ආදරය තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නට නම් ඔබ දෙවියන් වහන්සේගේ ආදරය කරුණාව විශ්වාසකන්තකම අත්දැක්කොත් ඒක ඔගලට තියාගන්නට බෑ අපිට හිතෙනවා ස්වාමින් වහන්සේගේ ආදරය බෙදා ගන්නට කියලා හරියට රබර් බෝලයක් අපි වතුර යට දාලා ඉවරලා අල්ලන් ඉඳි හදද්දි ඒක උඩට එනවා වගේ ඉතින් ප්‍රථමයෙන් මම ඔබට ආරාධනා කරනවා මෙනෙහි කරන්න අපි මේ දයාව බෙදා ගන්නට කලින් අපි උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිතය තුළට අයිති කර ගන්නට අවශ්‍යයි මොකද ඔබ සැබෑ ලෙස ඒ දේව දයාව අයිති කරගත්තොත් පමණයි ඔබට ඒ බෙදා ගන්න පුළුවන් ඔබ සැබෑ ලෙස ඒ අත්දැක්කොත් ඔබට හිතේවි මට මේක තියාගන්න බෑ මම මේ උන්වහන්සේගේ දයාව බෙදා ගන්නට අවශ්‍යයි මා වටේ ඉන්න කට්ටියත් එක්ක මගේ පවුලත් එක්ක මගේ ගමේ කට්ටියත් එක්ක ඉතින් මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ සතිය තුල මම ඔබට ආරාධනා කරනවා අඩුම ගානේ ඔබ හිතන්න මෙනෙහි කරන්න ඔබේ ජීවිතය තුල දේව දයාව අත්දැකපු මොහොතක් ඒ අත්දැකපු මොහොත ඔබේ හදවතට අරගෙන ඔබ යාඥා කරන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඒ අත්දැකීම ඔබේ ජීවිතයට බද්ධ කරගන්න අයිති කරගන්න මොකද ඔබ කලින් දේව දයාව බෙදා ගන්නට කලින් ඔබ දෙවියන් වහන්සේගේ දයානුකම්පාව මොකක්ද කියන්නේ කියන එක ඔබේ ජීවිතය තුළ අනිවාර්යෙන්ම අත්දකින්නට අවශ්‍යයි එදා ඊශ්‍රායල් ජනතාව දේව දයාව අත්දැක්කා ඔවුන් කොහොමද කිව්වේ ගීතාවලි අපි සවන් දෙනවා සමිදානෝ මා එඬේරානෝය මා හට අඟහිඟ නොවන්නේය එතුපානෝ මා නිල් තන බිම් මත සතපන්නේය මා නිස්සල දිය මත මා පමුණවන්නේය මට ජීවනය දෙන්නේය ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් අත්දැක්කා ප්‍රශංසාවක් විදියට ඔවුන් මේ වගේ ගීතිකා ගායනා කරා ඉතින් මා ප්‍රියතර සහෝදරයනි ඔබේ ජීවිතය තුළ ඒ අත්දැකීම දේව දයාවේ අත්දැකීම ඔබ කොහොමද ලෝකයට ප්‍රකාශ කරන්නේ ඔබට පුළුවන්ද ඒ වගේ කියන්න සමිදානෝ මගේ ඬේරානෝය උන්වහන්සේ මගේ ජීවිතයේ ඉන්නවා නම් මට අගහිඟ වෙන්නේ නැහැ උන්වහන්සේ මාව නිසල තන බිම මත ගෙනියනවා උන්වහන්සේ මට ජීවනය ලබා දෙනවා මා ප්‍රියතර සහෝදර සහෝදරියනි මේ දිව්‍ය ගැලුම් කරුවාණන්ගේ මංගල්‍ය සිහි කරන දවසේ මේ උතුම් දවසේ අපි යාඥා කරමු එක පවුලක් විදියට එක මේසමක් විදියට උන්වහන්සේගේ දයාව වැඩි වැඩියෙන් අපේ ජීවිත තුළ අත්දකින්නට ලැබෙන්නට කියලා මොකද එහෙම අත්දැක්කොත් අපිට අනිවාර්යෙන් එය බෙදා ගන්න හිතෙනවා එන්නේ එවිට අපේ පවුල් වෙනස් වේවි අපේ ගම වෙනස් වේවි අපේ මේසම වෙනස් වේවි